වාසනාවන්ත දවසක් ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සියලුම දෙනාට. මේ දිනවල ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ටිකක් කාර්යබහුල වෙලා ඉන්න කාලයක්. මොකද ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වෙලා එහි මූලික වටය අවසන් වෙලා මීළඟට ප්ලේඔෆ් වටේ තරඟ ආරම්භ වීමට නියමිතයි. පසාරු 3ට ගාල ටයිටන්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර තරඟය ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ඒ වගේම පසාරු 7:30ට බීලව් කැන්ඩි කණ්ඩායම සහ ජැෆ්නා කණ්ඩායම අතර තරඟය පැවැත්වීමට නියමිතයි. ඒ වගේම මෙම තරඟාවලිය අවසන් වීමෙන් පසු ආසියානු කුසලාන තරඟාවලිය මෙම මාස 30 වෙනිදා ආරම්භ වෙනවා. ආසියානු කුසලානයේ සම්පූර්ණ තරඟ කාලසටහන අද මම ගේන්න හිතුවා ඔයාලට වැදගත් වෙයි කියලා හිතලා. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේ වාර ආසියානු කුසලානයේ සම්පූර්ණ තරඟ කාලසටහන යෙදිලා තියෙන්නේ කොහොමද කියලා. තරඟාවලිය ආරම්භ කරමින් අගෝස්තු මාස 30 වෙනිදා පාකිස්තාන කණ්ඩායම සහ නේපාල් කණ්ඩායම අතර තරඟය පාකිස්තානයේදී පැවැත්වෙනවා. ඒ වගේම අගෝස්තු මාස 31 වෙනිදා බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරඟය නුවර පල්ලිකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. සැප්තැම්බර් මාස 2 වෙනිදා පාකිස්තානය සහ ඉන්දියාව අතර තරඟය නුවර පල්ලිකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. සැප්තැම්බර් මාස 3 වෙනිදා බංගලාදේශය සහ අෆ්ගනිස්තානය අතර තරඟය පාකිස්තානයේ ලාහෝර්දී පැවැත්වීමට නියමිතයි. සැප්තැම්බර් මාස 4 වෙනිදා ඉන්දියාව සහ නේපාල කණ්ඩායම අතර තරඟය නුවර පල්ලිකැලේ ක්‍රීඩාංගණයේදීද, ඒ වගේම සැප්තැම්බර් මාස 5 වෙනිදා අෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟය පාකිස්තානයේ ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතයි. 2023 එක්දින ආසියානු කුසලාන තරඟාවලියේ මූලික වටේ තරඟ කාලසටහන ඒ ආකාරයට යෙදිලා තිබෙනවා. සුපිරි 4 දෙනාගේ වටේ තරඟ සැප්තැම්බර් 6, 9, 10, 12, 14, 16 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි. මෙම දිනවල ක්‍රීඩා කරන කණ්ඩායම් ගැන දැනගැනීමට නම් අනිවාර්යයෙන්ම මූලික වටේ තරඟ අවසන් වනතුරු සිටීමට සිදුවෙනවා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් හට. මේවර ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයේ පැවැත්වීමට නියමිත වී තිබෙන්නේ සැප්තැම්බර් මාස 17 වෙනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට හැකිවෙන්නේ සුපිරි 4 දෙනාගේ වටේ ප්‍රසාද ලකුණු සටහනින් මුල් ස්ථාන 2 ඇඳී සිටින කණ්ඩායම් 2ට පමණයි. ඉදිරියේදී ක්‍රිකට් පිටියේ අලුත් තොරතුරුත් එක්ක අපි නැවතත් හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.